ශුභ දවසක් වේවා ප්‍රිය ආසන්නෙනි. මේ පාස්ටර් නෙවිල් දිනපතා ඔබ වෙත ගෙනෙන හාස්කමේ වචනය. අද නොවැම්බර් මාසයේ 27 වෙනිදා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන් මම ඔබට පළමුව ආශිර්වාදගෙන එනවා. ප්‍රියදර දර්විනි අද ජීවනයේ කෑම ශුද්ධව මතෙව 6 වෙනි පරිච්ඡේදයේ 25 සිට 27 දක්වා අපි මෙනෙහි කරන්නට යනවා. අපි මේ දෙවන දේශනාව තුළ ඉන්නේ කන්ද උඩ දේශනාව තුළ. අපි කතා කරා ජීවනය ගැන, අපි කතා කරා දීම ගැන, යාඥාව ගැන, නිර්ආහාරය ගැන අපි කතා කරා. කොහෙද අපි වස්තු රැස් කරන්න ඕනේ කියලා අපි මේ දේවල් කතා කරලා අද ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියනවා එහෙන් කියලා කියන්නේ හේතුව උන්වහන්සේ කරුණු ස්වල්පයක් අප වෙත ගෙනා නිසා. එහෙන් නුඹලාට කියන්නේ අන්න ඒ නිසයි මම මේ කියන්නේ නුඹලාට. කුමක් කමුද, කුමක් බොමුද කියා ජීවිතය ගැනවත්, කුමක් අඳිමුද කියා ශරීරය ගැනවත් කනස්සල්ලු නොවෙලා. ඒකට අපිට තියෙන තාමත්ම වැදගත් වැදගත් කාරණේ තමයි කනස්සල්ලු වෙන්න එපා. කෑමට වඩා ජීවිතයට, ඇඳුමට වඩා ශරීරයද උතුම් නොවේ. අපේ මහන්නේ ප්‍රශ්නේ ජීවිතයේ උතුම් අපිට. අපි ජීවිතය හරියට හදා ගන්න ඕන නම් අපි ඇඳුම ගැනවත් කෑම ගැනවත් නෙමෙයි අපේ සැලකිලිමත්කම තියෙන්න ඕන. අපි කනස්සල්ලු වෙන්න නරකයි. එතකොට උන්වහන්සේ ඊපස්සේ කියා දෙනවා ආකාශයේ පක්ෂීන් බලාපොරොත්තු උන් වපුරන්නේවත් කපා ගන්නෙවත් අටුවල වැස් කරගන්නෙවත් නැහැ. නුඹලාගේ ස්වර්ගීය පියාණන් වහන්සේ උන් පෝෂණය කරනසේ නුඹලා උන්ට වඩා බොහෝ වටිනාකම. ඉතින් අපේ වටිනාකම අපි තේරුම් අරගෙන දෙවියන් වහන්සේගේ මැවිල්ලක් කියලා තේරුම් අරගෙන, උන්වහන්සේගේ දරුවෝ කියලා තේරුම් අරගෙන ආකාශයේ පක්ෂීන් දෙස බලලා ඒ පාඩම ඉගෙන ගන්න ඕන කියලා කියන්න ඕන මොනවාද? ඒගොල්ලෝ වපුරන්නේවත් නැහැ, කපන්නේවත් නැහැ. ඔබ කොයිතරම් වටිනවද? ඔබට දෙවියන් වහන්සේ සපයන්ට යනවා. උන්වහන්සේ ඔබට සපයන්ට යනවා. ඒකට හේතුව උන්වහන්සේ ඔබට ප්‍රේම කරන නිසා. 27 කියනවා කනසලු වීමෙන් තමගේ උසත එක්කර යන එක්කර ගන්න නොබලා අතරෙන් කවර වෙන පුළුවන්. ඉතින් කාටවත් බැරි නම් ඇයි මේ ගැන කරදර වෙන්නේ? කෑම ගැන කරදර වෙන්නේ, බීම ගැන කරදර වෙන්නේ, ඇඳුම් ගැන කරදර වෙන්නේ, එදිනෙදා ජීවිතය ගැන කරදර වෙන්නේ කනස්සල්. විශේෂයෙන්ම කනස්සල් වීම ගැනයි මේ පාඩම. කනස්සල් වෙන්න එපා. ඔබ හම්බ කරන්න ඕන, ඔබ කන්න බොන්න ඕන. නමුත් ඔබ කනස්සල් වෙන්න. මේක ගැනම ඔබ කල්පනා කරොත් ඔබ දෙවියන් වහන්සේ ගැන කල්පනා කරනවාට වඩා ඔබගේ අවශ්‍යතාවය ගැන කල්පනා කරනවා. අන්න ඒ නිසා තමයි උන්වහන්සේ මේ අවවාදය අපිට දෙන්නේ. දේව ආශිර්වාදයෙන් පිරි සුබ දවසක් වේවා. ආමෙන්.